පහළවේ බලයට පත් වෙච්ච ආණ්ඩුවට මේගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළේම කිව්වා මේ කොමිසම් සභාව ක්‍රියාත්මක කරනවා මේ දානමය ගේනවා කියලා. ඒකට තමයි ජනතා වර්මක් හම්බුනේ. එතකොට ඒක කොමිසම් සභාවට කී කටයුත්ත හරියට කරන එක ඒ පාලකයන්ගේ යුතුකම. නමුත් ඔවුන් ඒක කරේ නැහැ. එතනින් පස්සේ ජනතාව දැක්ක දේ තමයි හට අවුල් වෙනවා. කතානායක අගමැති සහ ජනාධිපති අතර ගැටුමක් ඇතිවෙන මේ අවුල තමයි ජනතාව දකින්නේ. පස්සේ මේ ආණ්ඩුව බලයට එද්දී කියපු දෙයක් තමයි මේ විශේෂ සංශෝධනය ගේනවා ධර්මයේ අවශ්‍ය කරනවා කියන එක. ඒක 2015 හම්බෙච්ච බලයට වඩා ලොකු බලයක් මේ ආණ්ඩුවට හම්බෙලා තියෙන තුරෙන් දෙකක බලය. ඒක ඒ කියන්නේ ජනතාව පිළි අරන් තියෙන මේ විශේෂ සංශෝධනය. ඒකට ඒකට විරුද්ධ වෙන්න ඔබතුමාලට අයිතියක් නැහැ නේද? පැහැදිලිවම ආණ්ඩුව මැතිවරණයේදී කොතනකවත් කිව්වේ නැහැ දානමය නියෝස්සා සංශෝධනය අවශ්‍ය කරලා 20 වෙනි සංශෝධනයක් ගේන්නේ මේ මේ දේවල් කරලයි කියලා. ඒක පැහැදිලිවම කියෙම කියලා නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් 2015 ජනවරමක් අරගෙන දැන් පැවති යහපාලන ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ අපි දකින දේ තමයි ඒිටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතින් ගැටුණා. ගැටිලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි දැක කුමන්ත්‍රණකාරීව මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙනල්ලා ආණ්ඩුවකුත් පිටේව්වා. ඉතින් ඒ පුද්ගල සාධක මේවා. ඒ පුද්ගල සාධ මේවා මේ. ඒක නිසා මේ ක්‍රම මේ දානමය මම මුලින් සඳහන් කරා වගේ දානමය ව්‍යවස්ථා සංශෝධනයට අනුව කොමිසම් සභාව විධිමත්ව පත් කිරීම. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව වරාමේ සිදුවීම. ඒවා ඒවට මේව ප්‍රශ්න නෙමෙයි. මේ උනේ මොකද්ද? ඒ බලයට තියෙන කෑදරකමට වෙනත් කුමන්ත්‍රණකාරී න්‍යායපත්‍රයන් වලට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කටයුතු කිරීම ඒ වගේම බලයට දෙන කෑදරකමට රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරපු ආකාරය ඒව නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් අවුස්සි කරන්න කිසිම හේතුවක් නැහැ. අපි දන්නවා දැන් සඳහන් කරපු ආකාරයට මේ මේ මොකද්ද මේ කොමිෂන් සභාවල ප්‍රශ්නේ මොකද්ද? අපි පැහැදිලිවම දන්නවා දැන් මැතිවරණ කොමිෂන් සභාවක් නැත්තම් අද මැතිවරණ මොකද වෙන්නේ? මැතිවරණ කොමිෂන් සභාව තිබ්බ නිසා තමයි ජනාධිපතිවරයාට ඕන විදිහට මැතිවරණ තියන්න බැරුනේ. එතන ජනාධිපතිවරයා ආවල් දවස් තියන්නේ කොහොමද? ආවල් දවස් තියන්නේ ඒක තිබ්බේ නැහැ. සෞඛ්‍ය සෞඛ්‍ය නිර්දේශානුව තමයි වා තියන්න තීරණය කරේ. මේ මැතිවරණ අපි කොමිෂන් සභාවල ප්‍රශ්නය ඔබ කියන ප්‍රශ්නේ නෙමෙයි තිබ්බේ. ඒ ප්‍රශ්නයක් තිබ්බේ මොකද්ද? සමහර කොමිෂන් සභාවලට පත් කරේ විශ්‍රාම ගිය අය. ඒ විශ්‍රාම ගිය අය කොමිෂන් සභාවලට පත් කරලා ඒගොල්ලෝ කාර්යක්ෂම වැඩ කරේ නැහැ. එතකොට දැන් අපි දන්නවද නව රජයක් බලයට පත් වෙලා තියෙන අකාර්යක්ෂම වැඩ කරලා තියෙනවා. එයා ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළා මේ 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 ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව තුලින් එයා විධිමත්ව පත් කරන්න පුළුවන්. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා අපි දකින්නේ ජනවරමක් දීලා තියෙන්නේ ඔබ කිව්වා වගේ මේ මේක අහෝසි කරන්න නෙවෙයි. ඒක අපි පැහැදිලිවම කියනවා. ඒක මොකද ඒක එමනම් අපි මේ මේ දේවල් අහෝසි කරනවායි කියලා කොතනකවත් ඔය සෞභාග්‍ය දැක්වීමත් වෙන තැනකවත් කොතනකවත් කියලා නෑ. මෙන්න මේ ව්‍යවස්ථාවේ මෙන්න මේ වගන්ති අපි අයින් කරනවා. නිකම් ප්‍රකාශ තියෙන්නේ. ඒක නිසා ඊම බලයක් දුන්නා කියලා ව්‍යවස්ථාව රුඩින් යන්න අයිතියක් නෑ කියලා අපිට කියන්න දෙන්නේ.